Abhiyogaya. ඒ භාග්‍යවත් වූ අරහතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. සුබ දවසක්. සුබ උදෑසනක්. අදත් අප සූදානම් වන්නේ අභියෝගය සදහම් කතිකාව ඔබ වෙත සමීප කරන්න. ඔබේ යහපත වෙනුවෙන්. ඔබේ ජීවිතයට යම් වෙනසක් කරගන්න මේ උදෑසන අපි කියන කතා කරන කාරණා බොහොම වැදගත් වේ යයි අප විශ්වාස කරනවා. එනිසාමයි අභියෝගය සදහම් කතිකාව අප ඔබ වෙත සමීප කරන්නේ. අද දවසේදීත් අප කෙරෙහි අනුකම්පාවෙන් යුතුවම අභියෝගය සදහම් කතිකාවට පින්වත් ස්වාමීන් වහන්සේ වැඩම කොට වදාලා. මහමෙව්නාව භාවනාසපුවාසී අපගේ පින්වත් ස්වාමීන් වහන්සේව ඉතාමත් ගෞරවයෙන් පාද නමස්කාර කොට වන්දනා කොට අප පිළිගන්වා උතුම් සදහම් කතිකාව සඳහා අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. මේ දිනවල අපි කතා කළේ වචන පිළිබඳව. ඔබ නොදන්න කොයිතරම් දේ මේ දින කිහිපය තුළ ඔබේ ජීවිතයට එකතු කරගත්තද? අභියෝගයක් විදියට ඔබ බාරගත්තද මේ කියන කාරණා යහපත් විදියට වෙනස් කරගන්න. වචනේ සීමාවෙන් ආරම්භ වෙලා බොරුව, කේලම් කීම, පරුස වචන, ඒ වගේම හිස් වචන පිළිබඳව අපි කතා කළා. අද දවසේදීත් අපි කතා කරන්න සූදානම් වන්නේ බොහෝ දෙනෙක් අවධානය යොමු නොකරන හැබැයි අපි යතින් නිතරම වෙන වැරද්දක් පිළිබඳව. අපි හැම වෙලෙම පුරුදු වෙලා ඉන්නවනේ තව කෙනෙකුට විහිළු කරන්න, එහෙම නැත්නම් සමාජාල් කරන්න, නැත්තම් පහත් කරලා කතා කරන්න. සමහර අවස්ථාවල මේක අපි හිතන්නේ ඒක විහිළුවක්. ඒක ඒ වෙලින් ඉවරයි. ඒක කිව්වට පස්සේ එක්කෝ hina වෙයි, එක්කෝ පොඩි තරහක් ඇති වෙයි. ඒක හැබැයි එතනින් එහා පැත්තට අය මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳව අපි කවුරුත් හිතන කාරණාවක් නෙමෙයි. හැබැයි මේක අපි නිවැරදිව දැනගන්නට ඕන. අවසරයි පින්වත් ස්වාමීන් වහන්සේ. අපි දැන නොදැන ඕනෑතරම් විහිළු කරනවා. අපි අතන තෝනෑතරම් වෙනවා ඇති. හැබැයි මේකේ බරපතලකම වටහා ගැනීම ඉතාමත් වැදගත්. අපිට පැහැදිලි කර දෙනසේක්වා. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු. ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු. ඔව්. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් අමිලයි, අපි වචනය තුළ සීමාව ගැන කතා කරමින් ඇත්තටම සමස්තයක් වශයෙන් ගත්තම ගොඩාක් මහන්සි ගත්තේ මේ වචනීය එසේ මෙසේ ඔහි ගියාවට පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි කියන වගේ තේරුම් ගැනීම පිණිස. ඒ වගේම වචනීය වරද්දවා ගත්තොත්, වචනීය මනාකොට නොපිහිටවා ගත්තොත් තමනුත් අනිත් කෙනාත් බොහෝ දෙනෙක් අනතුරටපත් වෙන බව හිතේ දරා ගන්නට. ඒ නිසා අපි හැම දෙයකම මහන්සි ගත්තේ මේ අපිට ලැබුණු උතුම්ම ලාභයක් වන, අපිට ලැබුණු උතුම්ම අවස්ථාවක් වන, අපිට ලැබුණු උදාාරතරම හැකියාවක් වන කතා කිරීමේ හැකියාව, නැත්නම් වචන භාවිතා කිරීමේ හැකියාව මනාකොට සිදු කර ගැනීම පිණිස අපි පිහිටිය යුතු, අපි හඳුනාගත යුතු දේවල් පිළිබඳව තමයි අපි කතා කරන්නේ. නිසා අපි ඊයේත් කතා කළේ එකයි හිස් වචනය සහ දස කතාව, දෙතිස් කතාව. මේ හැම දෙයක් තුළින්ම මහන්සි ගත්තේ මේ වචනේ විතක්ක ਵਿਚාර ඔස්සේ තමයි වචන පිට වෙන්නේ. ඒතර විතක්ක ਵਿਚාර සිද්ධ වෙන්නේ අභ්‍යන්තර පවතින ක්ලේශයන්ට අනුව. ඒතර අභ්‍යන්තර තිබුණ තමන් තුළ පවතින ක්ලේශ ස්වභාවය මෙහිමයි. ඒ නිසා මගේ මුවින් මේක වචන පිට වුණා කියලා මට සමාවෙන්න කියලා සාධාරණීකරණය කරන්න තැනක් නැහැ. එහෙමයි සමහරවිට. වචනේ පිට වුණාද කර්මයේ සකස් වෙනවා. එහෙමයි සමහරවිට. ඒක දැන් අපි ගියාට පස්සේ කොච්චර සමාවෙන්න කිව්වත්, කොච්චර සොරි කිව්වත්, අනේ මම හිතලා නෙමෙයි කියලා කිව්වත් සමහර ලාවට ඒක තමන්ගේ ජීවිතේට පුදුමාකාර බලපෑමක් ඉටු කරනවා. දැන් සමහර වෙලාවට තියෙන දේ බොරුව ගැන විස්තර කර දෙබේ අවස්ථාවල තියෙනවා නිකන් අපි නොසිතා, ඒ කියන්නේ රැවටීමේ අදහසකින් නැතිව සමහර වචන පිට වෙන අවස්ථායි. ඒ බඳු අවස්ථාවල නම් ඒකට තියෙන මොකද චේතනාව මුල් වෙන්නේ. එහෙමයි සරනේ. දැන් අපි දැන් නිකන් එකපාරට කියනවා මේ දැන් වෙලාව කියන දැන් අපි තුන් වෙලාව අහනවා වෙලාවම ඔන්න 3:02 වෙලාව අපි නිකන් 3යි කියනවා. එතකොට නිකන් ඒක අපි ඇත්තටම මෙයා මේක 3:02 මේ මනස රවට්ටන්න ඕනේ එහෙම නැහැ. එකපාරටම කියවෙන එක. ඒ වගේ සමහර අවස්ථාවක තියෙනවා චේතනික කියලා ඒ කියන්නේ මේ එහෙම රැවටීමේ අදහසක් චේතනාවක් නැහැ මොහොතේදී. ඒ එහෙම කාරණයක් තියෙනවා. දැන් ගොඩක් අය විහිළුතාලු කිරීමේදී. විහිළුතාලු කිරීමේ කියන කාරණේදී කිසිම ආකාරයකින් සීමාවක් තමන් පනවගෙන නැහැ. එහෙමයි සර්. ඒ නිසා අපි කියන්නේ මොකද්ද ඕනවට වඩා විහිළුතාලු කරන්න ගියාම ඇස් රතු වෙලා නැතිනේ කියන්නේ. ඒ නිසා මේ විහිළුවෙන් පටන් අරගෙන මිනිය මෙරුම් දක්වා දුක්ගැස්සුන අවස්ථා ඕනතරම් අපි අහලා තිනවා. ඕනතරම් හිම සිදුවීම් තියෙනවා. එතකොට තමන් විහිළුවක් කරලා තවත් කෙනෙකුගේ බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? අපි ඔන්න ඔක ගැන කල්පනා කළ යුතුයි. ඒ කියන්නේ අපි විහිළු කරන්නේ අපි නැත්තම් තමන් වචනේ භාවිතා කරන්නේ තවත් කෙනෙකුගේ සංසිඳීම නැති කරලා තවත් කෙනෙකු කේන්ති ගස්සලා තවත් කෙනෙකු අපහසුතාවයට පත් කිරීම නම් එතන තියෙන බරපතල වාචික අකුසලය. එහෙමයි පින්නසන්නේ. ඒ නිසා මේක තමයි අපි අඳුනා ගන්න ඕනේ. සමහර කෙනෙක් බලන්න තමන් නොගැලපෙන වචන කතා කරලා ඔන්න විහිළුතාලු කරලා කියනවා. හැබැයි ඒකට අනිත් පැත්තෙන් වචනයක් ආපුවම ඒක යාට දරා ගන්න බෑ. ඔතනින් ප්‍රශ්නේ හටගන්නේ. එහෙමයි. ඒ නිසා මේ විහිළුවටවත් අකුසල් කිරීම කියන එක නොවිය දෙයක් හිතේට බුදුරජාණන් වහන්සේ නමක් පෙන්වා දෙන්නේ. මේ නොමනාව විහිළුකම් නිසා නොමනාව දැන් අද සමහර අයට කෙනෙක් හිතෙන්න පුළුවන් මේ මම වචන පිට කරන්නේ නැහෙනේ. දැන් කමෙන්ට්ස් වලින් බනිනවනේ. එහෙමයි සන්නස්. ඊට පස්සේ chat එකකින් බනිනවනේ. කමෙන්ට්ස් වලින් බනිනවනේ. හැබැයි එයා කමෙන්ට්ස් වලින් කියන්නේ එයාගේ අදහස. එහෙමයි සර්. එනකොට වචනයෙන් භාවිතා නොකලාට ගොඩාක් අසභ්‍ය නොවිය යුතු නොකළ යුතු මෙබඳු ප්‍රකාශයන් මෙබඳු දේවල් බොහෝ විට සමාජයේ සිද්ධ වෙනවා. ඔහු හිතාමතා කරන දෙයක් නිසා නෙවෙයි. හිතාමතා කරන දෙයක් නිසා. දැන් බලන්න සමහර වෙලාවට අපි ගත්තොත් අපි මිනිස්සු 10 දිනක් ඉන්න තැනක් කියලා හිතමු. මිනිස්සු 10 දිනක් ඉන්න තැන අපි දන්න කියන අය නෙමෙයි. අපි දන්න කියන අය නොවන මිනිස්සු 10ක් ඉදිරියේ අපි කතා කරද්දි කොච්චර නිකන් ඒක ගැන බලනවද? ඒක සාමාන්‍ය සමාජයේ තාමත් තියෙනවා. මිනිස්සු 10 දෙනෙක් ඉන්න තැන අපි වොත්තේම අපි බලනවා මේ කවුද මේ පුද්ගලයෝ ගැන අපි දන්නේ නැහැ. මේගොල්ලෝ වැදගත් අයද නොවැදගත් අයද? පස්සේ කට්ටියම 10 දෙනාම එකතු වෙලා හිස් වචන කතා කර කර අකුසල් කතා කරන්න පුළුවන්. හැබැයි මුලින්ම හම්බ වෙද්දී අපිට අදහසක් තියෙනවා මේ අපි දන්නේ නැහැ. අපි මේ කතා කරන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. අපි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. එහෙම නික අදහසක් තියෙනවා. නමුත් මිලියන ගාණක් ඉන්න සමාජ මාධ්‍ය ජාලාවල යමක් තමන් ප්‍රකාශ කරද්දී දෙපාරක් නොසිතා ඒ දේවල් දාලා ඒ දේවල් ගැන මේ ප්‍රකාශ කරලා බොහෝ අකුසල් රැස් කරගන්න පිරිසක් මේ සමාජයේ අපි අතරම ඉන්නේ. ඉතින් ඒක තමයි මේකේ තමා තුළ තිබෙන වගකීම අඳුනාගන්නේ නැතිකමක්. තමන්ගේ වචනේ හානිදායක වෙන්නේ මේ කොහොමද කියන එක අඳුනාගන්න. දැන් ඒක අවස්ථාවක් තියෙන හොඳට ජීවත් වෙච්ච ළමයෙක්. ඒ කියන්නේ මේ ඒක මේ දේශනායම තියෙන අවස්ථාව. මේ දරුවා දවසක් යාළුවොත් එක්ක නාන්න යනවා. නාන්න ගිහිල්ලා වෙලා නිකන් කොළුකමට නිකන් ඔය යාළුවනේ මේ නනා ඉන්න ගම උඩට ඇවිලි වෙලා යාළුවන්ගේ ඇඳුම් ටික පොඩ්ඩක් හංගනවා. එහෙමයි. ආංගල ඉතින් මේ විනෝද වෙනවා. ඉතින් අපිට හිතෙන්නේ අහිංසක විහිළුවක් කියලානේ. කාටවත් හිංසාවන්නේ මං හිතන්නේ ඒක සඳහන් වෙන්නේ පස්සේ ඉතින් රිදි දුන්නද නැද්ද දන්නේ නැහැ. නමුත් අර විහිළුවට හංගලා අර අය අපහසුතාවටපත් කිරීම හේතුවෙන් උපතින්නේ බොහෝ සැපසහිත මේ ලෝකයක. මේ බොහෝ සැපසහිත ලෝකයේ කමනසෙක් විදියට මට මතක විදියට යම්කිසි පහළ දිව්‍ය නිකායක වගේ දිව්‍ය කොටාසක වගේ තමයි උපදින්නේ. මොකද යහපත් ජීවිතයක් ගත කරපු කෙනෙක්. හැබැයි අර විහිළුවට ඇඳුම් ටික හැංගපු කාරණේ මුල් කරගෙන නිර්වස්ත්‍රයි. වස්ත්‍ර නැහැ. මුළු ජීවිතේටම වස්ත්‍ර නැහැ. එකම එක අවස්ථාවක තමන්ගේ යහළුවන්ගේ වාසටතික විහිළුවට සැඟවීම මුල් කරගෙන. එහෙමයි කර්ම විපාකයේ කියන එකේදී සෙල්ලම් නැහැ. කර්මයත් එක්ක විහිළු තහළු නැහැ. කර්මයේ ඉදිරියේ අනේ ඔයා විහිළුවන්නේ කලේ ඒ නිසා මේ හිම් පොඩ්ඩයි කියලා විසඳන්න කෙනෙක් නැහැ. මේ සසර හරි අසාධාරණයි ඇත්තට. මේ සසර කියන්නේ සාධාරණකම් බලාපොරොත්තු වෙන්න පුළුවන් තැනක් නෙමෙයි. අපි දැන් හරියට කියනවනේ මේක හරි අසාධාරණයි. තර්ක කරනවනේ සාධාරණ ඕන තරම් කියනවනේ මේක හරි අසාධාරණයි මට මෙහෙම වෙච්ච එක. මේක හරි අසාධාරණයි මේ මනුස්සයා මෙහෙම කරපු. කර්මයේ ඉදිරියේ අපිට අසාධාරණකම් කතා කරන්න කෙනෙක් නැහැ. තමන්ගේ චේතනාව ආරක්ෂා කරගෙන තමන් වචන ක්‍රියාවන් කලේ නැත්තම් ඒ අනතුර තමන් කරා පැමිණෙනවාමයි. ඒ නිසා විහිළු තහළු තුල අන් අයෙක් අපහසුතාවයටපත් කිරීම අන් කෙනෙකුගේ ඒක දේශනාවේ තියෙන ලස්සන වචනයක්. දැන් අපිට තියෙන්නේ ඒක වචනේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙනවා මේ ඕමසවාදී පාචිත්‍යං කියලා කෙනෙකු අපහසුතාවයට පත් කරන වචන කතා කරන්න බෑ. කෙනෙකුගේ තෙද නසන වචන. එහෙම තියෙන්නේ. ඒ කියන්නේ කෙනෙකුගේ බල බිඳිනවා. කෙනෙකුගේ තෙද නසනවා. කෙනෙකුගේ නිකන් වචනෙන් උඩින් ඉඳලා යව පහළට ඇදලා දානවා. එහෙම හැංගිනවා අපිටත් සමහර වචන අහද්දි. අනේ නිකන් බල බිඳුනා වගේ අදහසක් තියෙනවා. ඒතර ඒ කියන්නේ ඒක වෙන්න පුළුවන් නරක පැත්තටත් හොඳ පැත්තටත්. හොඳ පැත්තෙන් කියන්නේ දැන් මෙහෙම තියෙනවා. සමහර මිනිස්සු සමහර අය මේ හරියට ඔන්න අපිටමක දහම් පොත්පත් කියවලා හොඳ දහම් දෙනුමක් ඇති කරගන්න. ඒතර එයාගේ යාළුවෝ, එයාගේ ආයතනයේ කට්ටිය දන්නවා මෙයාට හොඳ දහම් දෙනුමක් තියෙන අය. මෙයා හොඳට ධර්මයේ ඉගෙන ගන්න එක. ඒතර අර දැන් ඔන්න කට්ටිය කතා කරද්දී අර එනවා. එදිනික එයාට එන මේ ඔන්න අපේ බෞද්ධ පඬිතය එනවා කියලා hina වෙනවා. ඒතොර ඒකෙදී අර අනික් කට්ටිය ඉදිරියේ එයාගේ බෞද්ධතාවයේ මුල් කරගෙන එයාව පහළට ඇදලා දානවා. දැන් ඔන්න කට්ටියක් මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. පාවිච්චි කරන යාළුවෙක් ඉන්නේ. ඇත්තටම මේ හැමදේටම දුකට සැපට ඉන්න කෙනෙක්. හැබැයි බොන්නේ නැහැ. ඊට පස්සේ කට්ටිය ඔන්න එකතු වෙලා ඉන්නේ මේ අපේ උපාසක මහත්තයා ඉන්නවනේ. එහෙනම් උපාසක මහත්තයා කියන්නේ ඇත්තටම මේ ලෝකයේ ගෞරවාන්විත වචනයක්. උතුම්ම වචනයක් ගෞරවාන්විත වචනයක්. හැබැයි අර විදිහට කියපු ගමන් සමහරට අර කෙනා කල්පනා කරනවා ඒ අර පිරිස ඉදිරියේ සමච්චයට ලක් කරන්න එක කරන්නේ. අනේ ඉතින් ඔබ උපාසකනේ. ඔබ ඉතින් උපාසක මහත්තයානේ. ඔබ ඉතින් මේ මගපලලාභියානේ. එහෙම කියා මේ ලෝකයේ අර ಗುಣ සම්පatti මුල් කරගෙන කල්පනා. දැන් ඒ ළමයා අද අපි තුම අර අනිත් ළමයා නොබී ඉන්න කෙනා ඒක අහලා ටිකක් පොඩ්ඩක් ඔන්න දැන් ඇයි එහෙම ඔබ කියන්නේ කියලා ඇහුවා කියලා. ඒතර කියන අයියෝ වෙහිලුවන්නේ බා. වෙහිලුවත් තේරෙන්නේ නැද්ද කියලා අර තමන්ගේ වචනේ තියෙන අඩුපාඩුකමට තව කෙනෙක් ඇවුසුණු කල්ලි ඒ වචනේ අඩුපාඩුවක් නෑ යාට. හරිද නේද? හැබැයි අනිත් කෙනාගේ අහන අයියෝ මේ විශ්සෙන්නේ. ඇයි මේවා කේන්ති ගන්නේ? දැන් මේ අකුසල ස්වභාවයම තමයි තමන්ගේ වචන පිටුවේ. දැන් සමහර අය ඉන්නේ සහ ආරම්භයත් කතා කරනගෙන සයන්ස්. ඔව් ආරම්භේ කතා කරන. දැන් එහෙම වචනේ භාවිතා කිරීම කරන්න පුළුවන් තමන්ගේ කැමැත්ත කියන බව ඇත්ත. දැන් මේකේ තියෙනවනේ තමන්ට තමන්ගේ වචන ප්‍රකාශ කිරීමේ අයිතිය තියෙනවා. ඒ අයිතිය ප්‍රශ්නයක් නැහැ. ඒ අයිතිය තමන්ට තියෙනවා. තිබ්බට මෙතන මේ අපි කතා කරන්නේ අයිතිය ගැන පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි මේ කර්මඵල පිළිබඳ ප්‍රශ්නයක්. ඒතර කර්මඵල සීමාව තුල කර්මඵල විශ්වාසයේ තුල තමන් කටයුතු නොකිරීමේ තියෙන ආදීනවය ගැන. දැන් ගොඩාක් අය අකුසල් රැස් කරලා අකුසල් වචන නින්දා අපහාස කරලා අපහාස කරන්න පුළුවන් තරම් කරලි වෙලා කියනවා. අනේ ඔයාලගේ හිත රිදුනා නම් අපිට සමා වෙන්න. ඒතර හිත රිදුනා නම් සමා වෙන්න කියන එකද උතුම්? හිත නොරිදෙන විදිහට වචන පාවිච්චි කිරීම දුතු. ඒතකොට අපි බලන්න ඕනේ දැන් සිත රිදීම කියන එකේදී අපි අර සීමාව ගැන කතා කරන්නේ සමහර අවස්ථාවල තියෙන පුළුවන් සත්‍යයක්. ඒ වගේම ඒක සත්‍යයක් නම් ඇත්තක් නම් අර්ථ සහිතයි නම්. ඒක අවස්ථානුකූලව භාවිතා කරන්න පුළුවන් තැන් තියෙනවා. එහෙමයි. දැන් දරුවෙක් අවවාද කර අපි මේක විස්තරාත්මකව කතා කරා. එහෙමයි. දෙමව්පියෙක් දරුවෙක්ට අවවාද කරද්දී දෙමව්පියෝ දරුවගේ හිත කැමතියි. දෙමව්පියෝ ලකුණු දාගන්න නෙමෙයි මේ දරුවන්ට අවවාද කරන්නේ. දෙමව්පියෝ Tamanට මේ වටේ ක්‍රවුඩ් එකක් හදාගන්න පිරිසක් අදාගන්න නෙමෙයි මේ දරුවන්ට අවවාද කරන්නේ. ඒ නිසා විහිළු තහලුව කියන එක තුල අද ගොඩාක් විහිළු තහලුව වල වචනේ තියෙන බරපතලම අකුසලයේ රැස් කරගන්නවා. වචනේ තියෙන බරපතලම අකුසලයේ මොකක්ද? වචනේ තියෙන බරපතලම අකුසලයේ තමයි ආර්ය උපවාදය. එහෙමයි සයන. එහෙමයි. අදේ ආර්ය උපවාදයට පවා මිනිසුන් දිනපතා මිනිත්තුවක් ගානේ පෙළඹිලා තියෙනවා. තමන්ගේ තියෙන වචනේ සීමාව තමන් මේ විහිළු තහළු නමින් සිදු කරන දේවල් නිසා. ආර්ය උපවාදය කියන්නේ මේ ඒක දේශනාවේ තියෙන්නේ මේ ආයි ධර්මය අවබෝධ කරන්න මේ ජීවිතයට අවස්ථාවක් නැති තරම් ප්‍රබල අකුසල විපාකයක් විදියට අකුසල කර්මයක් විදියට එන වචනයෙන් සිද්ධ කරගන්න පුළුවන් බැරෑරුම හානිය. එහෙමයි සර්. ඒක දේශනාවේ තියෙන හරි ලස්සන වචනයක්. කටේ කෙටේරියත් එක්ක ඉපදුණු මිනිස්සු ඉන්නා කියනවා. කටේ කෙටේරියත් එක්ක ඉපදුනාට පස්සේ යා අනිත් අයට කොටමින් තමයි වාසය කරන්නේ. Tamanට හැබැයි තේරෙන්නේ ඔව් Tamanටත් විශාල හානියක් කරගන්න කෙනෙක් කියලා. එහෙමයි සර්. නිසා වචනය තුළ හරි පරිස්සම් වෙන්න ඕනි. වචන භාවිතා කිරීමේදී. වචනය දැන් අපි බුදුදහමත් එක්ක ලැබිලා තියෙන මේ නිදහස වචන ප්‍රකාශ කිරීමේ හැකියාව බුදුදහමත් එක්ක නැගුණු පරිසරයක් නිසා අපි මේ පුදුමාකාර විදිහට භුක්ති විඳින්නේ. එහෙමයි සර්. දැන් සමහර රටවල් සමහර ආගම් අදහන රටවල් තියෙනවා. එහෙම මේ සෙල්ලම් කරන්න බෑ. එහෙම මේ එක එක්කෙනාට හැමතැනටම වචනේ පාවිච්චි කර කටයුතු කරන්න බෑ. ඒකේ සීමාවක් තියෙනවා. සීමා පනවගෙන තියෙනවා ඒ. ඒක වෙලා තියෙන්නේ නීත්‍යානුකූලව. එහෙමයි සර්. ඒතකොට දැන් සමහරට නීත්‍යානුකූලව පනවන පැනවීම හැමෝම පිළිගන්නවා. හැබැයි කර්මයේ තුල තියෙන පැනවීම පිළිගන්නේ නැහැ. එහෙමයි සර්. අපි පිළිගන්නේ එහෙම බුද්ධ ශාසනය තුල තියෙන්නේ නීති පද්ධතිය තුළ සකස් කිරීම ඒක රටක රාජ්‍යයක ඒ පාලනය කරන කයගේ වගකීමක්. නමුත් ධර්මයේ තුල භාග්‍යතුන් වහන්සේ පෙන්වා දෙන්නේ නීතියක් තිබුණා හෝ නැතා හෝ තමන් වචනේ අර්ථය ප්‍රමාණය දැනගෙන තමන් කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ හරි ලස්සන මට සූත්‍ර දේශනාවක් මොන ගෙවුණා. මේක තියෙන අංගුත්තර නිකායේ තික නිපාතේ. බලන්න බුදුරජාණන් වහන්සේ මේ දේශනාවේ තියෙන්නේ යම් කිසි කෙනෙකු කතා කළ යුතුද කතා නොකළ යුතුද කෙනෙක්ද කියලා අඳුනා ගන්න තියෙන යත් එක පොඩ්ඩක් කතා කරලම තමයි කියන්නේ. එහෙමයි සර්. අපි මේ ලෝකයේ මේ විවිධ පුද්ගලයොත් එක්ක කතාබස් කිරීම නොකිරීම අඳුනා ගන්න තියෙන්නේ කතා කරලම තමයි. ඒකෙන් අපි අඳුනා ගන්න ඕනේ මේ පුද්ගලයාත් එක්ක මම දිගින් දිගටම කතා බහ කරන්න සුදුසු කෙනෙක්ද නැති කෙනෙක්ද. අන්න ඒක අපිට පෙන්වා දෙන කාරණා. දැන් අපි කතා කරන විහිළු තාලු මතනේ. දැන් විහිළු තාලු මත අර ගුණයක් මුල් කරගන්නත් පුළුවන් අගුණයක් මුල් කරන. දැන් අපි බොන මිනිස්සෙට මෙන්න අපේ බේබද්දා. එහෙමයි. මේ එහෙම පාවිච්චි කරනවා. දැන් මම දැක්ක අර මේ බේබද්දන්ගේ සංගමය කියලා එහෙම තියෙනවා මේ. ඔය අන්තර්ජාලය හදාගත්ත සංවිධාන දහස් ගණන් සම්බන්ධ වෙලා තින්නේ. ඉතින් ඔවුන් ඒව විනෝදයට කරන්නේ. ඒක විහිළු තහළු විදියට විහිළුවක් විදියට විනෝදයක් විදියට. ඒ විනෝදයේ විහිළුව තුළ තමන්ගේ සීමාව පනවාගන්නේ කොහොමද? මොකද මේ ගොඩක් අයට අඳුනා ගන්න බැරි දේ තමයි රාගයෙන් යමක් කරද්දී ඒක වරදක් විදියට දකිනවා. ද්වේෂයෙන් යම් වරදක් කරද්දී ඒක වරදක් විදියට දකිනවා. මෝහයෙන් වෙන දේවල් හඳුනා ගන්න දක්ෂ නැහැ. එහෙමයි සර්. ඒ නිසා මේ ශ්‍රවණය කරන අපි හැම කෙනාගේම ඉල්ලා සිටින්නේ තමන්ගේ වචනය තුල කොටස් දෙකයි. ආය අතරමැදිව නැහැ. මේ මොකද්ද නියුට්‍රල් වචන කියලා එකක් නැහැ. නියුට්‍රල් මේ කර්ම විපාක රස වෙන්නේ නැති තැනක් කියලා වචන නැහැ. අපි හැම පාවිච්චි කරන වචනයක්ම කොටස් දෙකයි. එක්ක රාගය මත, එක්ක ද්වේෂය මත, එක්ක මෝහය මත ඉපදුන වචන. එක්ක කාම විතරක මත, ව්‍යාපාද විතරක මත, හිංසා විතරක මත පිට වෙන වචන. ඕක තමයි එක පැත්ත. අනිත් පැත්ත තමයි අලෝභ අද්වේෂ අමෝහමත් අපි පිට කරන වචන. එහෙම නැත්නම් නෙක්ඛම්ම විතරක, අව්‍යාපාද විතරක, අවිහිංසා විතරක මත පිට කරන වචන. ওই පැති දෙක තමයි තියෙන්නේ. ඒ සමහර විටන් ඉන්නේ ওই දෙකටම අයිති නැති ඒවාත් තියෙනවා කියලා. එහෙම වචන නෑ. ඒ නිසා ගොඩාක් විහිළු තහළු පටන් ගන්නේ ඇත්තටම කාම විතරකිනුත් නෙමෙයි, ව්‍යාපාද විතරකිනුත් නෙමෙයි, විහිංසාව විතරකින්. ඒ කියන්නේ කෙනෙකු සමච්චලයටපත් කරනවා කියන තුල තියෙන්නේ යම් අපහසුතාවයකට. එයා යම් කෙනෙකු කේන්ති ගස්සලා කෙනෙකු අපහසුතාවයටපත් කළා තමන් වින්දනයක් ලැබීමේ ලාමක ආසාව. මේ විශේෂණ සාන්තන් ශරීරාංග ඊට පස්සේ මිනිසුන්ගේ තියෙන අඩුපාඩු සායන්සම අපේ තුන ශරීරයේ සමහරට කුඩා වෙන්න පුළුවන්, උස වෙන්න පුළුවන්, වචන ගොත ගහෙන්න පුළුවන්. මේ සායන්ස ඒවා ඉලක්ක කරගෙන කොයි තරම් විහිළු කරනවද සායන්ස? ඒ විහිළුව එයා විහිළුව කරලා ඒ අවසන් කරයි. හැබැයි විපාකයා සසරෙම අරන් යනවා. සසරෙම අර යන. දැන් බලන්න මේ ලකුඩබද්දිය මහරහතන් වහන්සේ. ලකුඩබද්දිය මහරහතන් වහන්සේ කියන්නේ අරහත්ත්වයටපත් වෙලා මහා ආනුභව සම්පන්න මහරහතන් වහන්සේ නම. හැබැයි අර මිටි ශරීරයක් ලැබුණා. ඒ නිසා නින්දා අපහාස ඇත්තටම සමච්චයට ලක් කළා. හැබැයි සසරේ ඒ විදිහටම පාවිච්චි කර වරදවාගත්ත වචනයක් නිසා. එහෙමයි සර්. වරදවාගත්ත වචනයක් නිසා. අම්බපාලි මහරහත් තෙරණිය. මහරහතන් වහන්සේ අරහත්ත්වයේ ලබන්න සියලු දේ සකස් වෙලා සසරේ. හැබැයි මේ ජීවිතේ උපන්නේ වෛශ්‍යාවක්. එහෙමයි සර්. ගණිකාවක්. තමන්ගේ ශරීරය මේ මිල මුදලට මේ විකුණු. එතකොට ඒ විදිහට වෛශ්‍යාවක් විදිහට ජීවිතය ගත කරලා හැබැයි පැවිද්දටපත් වෙලා අරහත්ත්වයටපත් වෙන්න තරම් ජීවිතේ සකස් වෙලා. හැබැයි වරදවාගත්ත තැනක් තිබ්බා. පෙර සසරේ ජීවිතයක පැවිදි වෙලා හිටියා. ඒත් භික්ෂුණිය විහාර මළුව මේ ලස්සනට වැලි මළුව මේ ඇමදැමද හිටියා. ඉදලක් අරගෙන ඇමදැමද හිටියා. එකපාරටම මේ ලස්සනට දැන් හරි මළුව හරිම ලස්සනයි. සුන්දරයි. අරහත් භික්ෂුණියක් මේ වැලි මළුව යන ගමන් කීසුමක් ගියා. කීසුමක් ගියාම මම අර සෙම පොඩ්ඩක් කියලා කොට්ටක් ගිහලා අර මිදුළු වැටුණා. වැටුණ ගමන් අර අතුපතු ගාලා දැන් ලස්සනට තියපු එකේ කවුද මේ වැලිමළුවේ මේ සෙමහලපු වෛශ්‍යාව කියලා වචනයක් පිට කළා. එක මොහොතක එක අවස්ථාවක් පිට කරපු වචනේ ගිලා නිරේ උපන්නේ. නිරේ උපල මේ දුක් විඳලා අවශේෂ වශයෙන් තමයි මේ අරහත්ත්වයටපත් වෙන්න ජීවිතේ. දැන් එතකොට අරහත්ත්වයටපත් වෙන ජීවිතයක් නම් අර ජීවිතෙත් භික්ෂුණියක් විදිහට මේ සුන්දර ජීවිතයක් දහම් ප්‍රතිපදාව හැසිරිච්ච කෙනෙක්. හැබැයි එක මොහොතක වරද්දවගත්ත වචනේ මේ ජීවිතේදී මේ වෛශ්‍යාවක් විදියට තමයි කටයුතු කළා ජීවිතේ. ඒ වගේ අවස්ථා තියෙනවා. වචනේ සසරේ වරද්දවාගත්ත නිසා අල්ප විදියට හෝ මහත් විදියට. ඒ නිසා දැන් තමන්ගේ ජීවිතේ තමන් කල්පනා කරන්න ඕනේ. තමන් කෙනෙක් යම්කිසි මුල් කාරණයක් මුල් කරගෙන තමන්ට අමනාප තමන්ට තෙද නසන වචනයක් පාවිච්චි කළොත් ඒක තමන් දැන් සමහර අය ඉන්නවා ඒක ඇත්තටම සතුටින් ඇක්සෙප්ට් කරනවා. දැන් සමහර අය ඉන්න පුළුවන්. දැන් කෙනෙක් ඒක කමක් නැහැ කියලා ඇක්සෙප්ට් කරන්න පුළුවන්. හැබැයි අර කිනා කියන අදහස මේ ඇත්තටම නිකන් සමච්චලක් කරන අදහසක් නම් තියෙන. අර ඒක ඇක්සෙප්ට් කළාද hina වෙලා පිළිගත්තද කියන එක අදාළ වෙන්නේ නැහැ. එහෙමයි සර්. අදාළ වෙන්නේ තමන්ගේ චේතනාව. මං කියුවේ ඒකයි. එක්ක කාම විතරක, එක්ක ව්‍යාපාද විතරක, එක්ක විහිංසාව විතරක. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක මත කියන හැම දෙයක්ම කෙනෙක් අසාගෙන නොසිටියයි කියලා කර්ම රැස් නොවී තියෙන්නේ. දැන් සමහර අය ඉන්නේ ඔහේ අපි හිතමු මොකක් කරේ අසභ්‍ය වචන තියෙන කුණුවරප සින්දුවක් කියා ඉන්නවා. එයා ඒකේ ලාමක ආශාවදයක් වෙනවා. කාටවත් ඇහින්නේ නැහැ. ඒතර හිතන්න පුළුවන් මේ කාටවත් හානියක් නෑ. එහෙමයි සර්. කවුරුත් ඇහින්නේත් නැහැ. එහෙම නැහැ. කාම විතරකයේ තුල පිහිටානම් කරන්නේ. ව්‍යාපාද විතරකයක් තුල පිහිටානම් කරන්නේ. විහිංසා විතරකයක් මත පිහිටානම් කරන්නේ. රාග, ද්වේෂ, මෝහ මත පිහිටානම් කරන්නේ. ඒක අපි කවුරු කෙනෙක් ඇහුවත් එකයි, නැතත් එකයි, කවුරු කර කෙනෙක් එකට විරුද්ධ වුණත් එකයි, නැතත් එකයි. ඒකට කර්ම විපාක සකස් වෙනවා. එහෙමයි වෙනස. ඒ නිසා අපි මේ කතා කරන්නේ හැමතිස්සෙම විපාක මත පිහිටපු සිදුවීම් ගැන. එහෙමයි සර්. එනිසා ඒක විහිළුවක් විදිහට හරි එහෙම නැත්නම් සමච්චල් කිරීමකට හරි ලක් කිරීම කියන එක පිළිබඳව ඔබ මෙතෙක් කල් යම්කිසි දෙයක් දරාගෙන හිටියා නම් ඒක වෙනස් වෙලා ඔබ වෙනස් කරගත යුතු තැනක් පිළිබඳව තමයි අද අභියෝගයේ සදහම් කතිකාවේ අපි කතා කරන්නේ. පින්නසාරස දැන් ඔබ වහන්සේ මතක් කරපු හින්දා දැන් අපිට මතක් වෙන සමාජ ජාල අඩවිය වලත් ගොඩක් වෙලාට සයන්ස් මේ පෝස්ට් එක නිර්මාණය කරන කෙනෙක්. සමහර විට එයාගේ අදහසක් වෙන්න පුළුවන්. එයාගේ මොකක් හරි එයාගේ චේතනාව හරි එයාගේ අරමුණක් හරි එයාට වෙච්ච දෙයක් හරි වෙන්න පුළුවන්. හැබැයි සයන්ස් දැන් මේක අපි කියු නරක දෙයක් හරි නොගැලපෙන දෙයක් හරි අපහාසයක් හරි ඒක ෂෙයා කිරීම සයන්ස් දිගින් දිගටම වෙනවා. තව කෙනෙක් ඒක හිතේ දැන් සමහර විට අන්තිමට දානවා මේ ෂෙයා කරන වලින් මාව මනින්නත් එපා කියලා සයන්ස්. ඒතකොට ඒකත් මේ හා සම්බන්ධ වෙනවා නේ ස්වාමීනි. ඒක ඔය හැමදේටම දෘෂ්ටිය අපි කිව්වේ දැක්ම තමන්ගේ තියෙන දෘෂ්ටියෙන් හේතු වෙන්නේ. ඒතකොට තමන් විතරක් නෙමෙයි ඒකට කියන්නේ තමනුත් අසත්පුරුෂ දේවල් කරන ගමන් අන් අයව අසත්පුරුෂ දේවල්ට පොළඹවනවා. ඒකට කියන්නේ අසත්පුරුෂතර. අසත්පුරුෂයට වඩා භයානක පුද්ගලයා තමයි අසත්පුරුෂතර කියන පුද්ගලයා. ඒ නිසා තමන් අසත්පුරුෂ බව දැන් බලන්න මෙහෙම හිතන්නකම පින්න තමයි. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් ඔයගොල්ලන්ට අපිට සමහර ලාවට අවුරුදු 30 40 වුණායට නැත්නම් 50 60 ආයට මේකේ මෙහෙම අදහසක් තියෙන්න ඕනේ. දැන් බලන්න අපි හිතමු අවුරුදු 20කට 30කට 40කට කලින් සමාජයේ තිබ්බ ජීවිත සහ අද අපි ගත කරන ජීවිත ගැන කතා කරද්දී හැම දෙයක් කෙනෙක්ම කතා කරන මාතෘකාවක් තියෙනවා. අනේ අද සමාජය පිරිහිලා. එහෙමයි සර්. හරි. මේක හැමෝම පොදුවේ විවාදයකින් තොරව හැමෝම කතා කරන දෙයක්. හැමෝම කතා කරන අනේ අද සමාජය හරියට පිරිහිලා. අනේ මේ අද දරුවෝ හරියට පිරිහිලානේ. අනේ අද මේ අපේ කාලේ මෙහෙම දේවල් කරේ නෑනේ. හැමෝම කතා කරනවා. මේක ලංකාව විතරක් නෙමෙයි කතා කරන්නේ. මේක බටහිර ලෝකයේත් විශාලම අර්බුදයක් ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මේ උපදින දරුවන් මේ හැදෙන වැඩෙන දරුවන් තුළ ආධ්‍යාත්මික ගුණ වගාවක් නැති මුල් කරගෙන ඇති වෙන ප්‍රශ්න. ඒ නිසා තමයි දැන් අපිට ඒක නැති වුණාට දැන් අපි ගත්තොත් එහෙම මේ ගොඩක් මම හිතන්නේ ලංකාවෙත් මම හිතන්නේ ඒක පටන් ගත්තා. විවිධ රටවල් වල තියෙනවා සයිබර් යුනිට් කියලා සයිබර් පොලිස් ක්‍රයිම් යුනිට් කියලා අන්තර්ජාලයේ වෙන අපරාධ කරන්න වෙනම කට්ටියක්. ඒක වෙනම කොට්ටාස තියෙනවා බුලින් වලට. ඒ කියන්නේ අන්තර්ජාලයේ සිද්ධ වෙන මේ අන් අයව අපහසුතාවයටපත් වෙන දේවල්. දැන් අපි ගත්තොත් එහෙම මේ සමහර රටවල් වල තියෙනවා දැන් අපි ගත්තොත් එහෙම කමෙන්ට්ස් දැම්මොත් අනේ මම ජීවත් වෙනවට වැඩිය හොඳයි ඔබ මලාන. එහෙම වචන ප්‍රකාශ කර කිරීම නීත්‍යානුකූල අපරාධයක්. එතකොට එහෙනම් දැන් බටහිර ලෝකයේම මේවා කියන්න එපා අදහස් ප්‍රකාශ කිරීමේ අයිති. එහෙනම් ඔයා ඕන දෙයක් කියන්න කියලා. එහෙම ප්‍රකාශ කරන්න බෑ. පිට රටවල් වලුණත් ඒව අත්අඩංගුවට ගන්න හේතු වෙන කරුණු. දැන් දරුවන් සමහරවිට ගොඩාක් ওই විදිහේ ප්‍රශ්න ඇති වෙලා සිවිදිවි නසා ගන්න තත්ත්වයටපත් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ නිසා දැන් නීත්‍යානුකූලව ඒවට බැරියස් දාලා තියෙනවා. නීත්‍යානුකූලව නීතියෙන් දාලා තියෙනවා සීමාවක්. ඊට පස්සේ සමහරට අන්තර්ජාල මාධ්‍ය ජාලවලම තියෙනවා ඒවා ස්පෑම් විදියට. එහෙම නැත්නම් ඒවා මේ මොනවද ඒවට කියන්නේ එයාලගේ තියෙන ඇල්ගොරිතම් නැත්නම් ඒක මේ තාක්ෂණික ක්‍රමවේද තුලින් ඒවා ඉවත් කරනවා. ඉතින් එහෙනම් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නම් ඔය හැම දෙයකටම අවසර දෙන්න එපා. එහෙමයි සර්. හැම දෙයකටම අවසර දෙන්න එපා. එහෙනම් හැම දෙයකටම අවසර දෙන්නේ නැහැ නේ. එයාලා වුණත් යම් සීමා පනවනතර ඒ කොහොමද එයාලේ සීමා වඳුනගන්නේ? ඒ සීමා වඳුනගන්නේ ඒ වචනේ තවත් කෙනෙකුගේ හානිය පිණිස හේතු වෙනවා නම්. එහෙමයි. දැන් අපි ගත්තොත් එහෙම ගොඩාක් අවස්ථා තියෙනවා. සමහර ජීවිත නැති වෙච්ච අවස්ථාවලදී ජීවිත සුයිසයිඩ් කරගත් අවස්ථාවලදී ඒවා හොයාගෙන ගිහිල්ලා අන්තර්ජාලයේ යාට විරුද්ධව ප්‍රකාශ කරපු සියල්ල ප්‍රකාශයන් ඒවයේ සාක්ෂි විදියට ඒව පිළිගන්නවා. නීතියෙන් පිළිගන්නවා. ඉතින් එහෙනම් කියන්න තිබ්බනේ නෑ කමක් නෑ මේ දරුවන් මේක අදහස් ප්‍රකාශ කිරීම අයිති තියෙන. ඔයා මරුණාට කමක් නෑ. ඔයා මැරෙන්න ජීවත් වෙනවට වැඩිය හොඳයි ඔයා මලාන. එහෙම ප්‍රකාශ කළාට කමක් නෑ කියලා නීතියෙන් පව එහෙනම් අවසර දෙන්න එපා. එහෙමයි සන්නස්. එහෙම එකක් නෑ. මේ ලෝකේ Tamanට හිතන දේවල් කියන්න පුළුවන් කියන එක ඒක හරි අමු මුලාවක්. ඒක Tamanට කරගන්න හරි හානියක්. එහෙම නෙමෙයි. දැන් මම කියන්න ගියේ දැන් තමන් පිරිහිලා දැන් මෑත කාලීනව තාක්ෂණික මේවලම් විශාල වශයෙන් ප්‍රචාරය වුණානේ. විශාල වශයෙන් ජනයා අතරට මේක ගියානේ. නේ අද සමහරට ගෙවල් දොරවල් වල කන්න බොන නැතත් ෆෝන් එක අතේ තියෙනවනේ MSN දුරකථනය ජංගම දුරකථනය අතේ තියෙනවනේ එහෙනම් සමාජයේ ඉන්න පිරිහිලා නම් තාක්ෂණික මෙවලම් ගොඩාක් සමාජගත වෙලා නම් එහෙනම් තාක්ෂණික මෙවලම් තුලින් දරුවන් දියුණු වීම නම් වෙන්නේ ප්‍රබුද්ධ වීම නම් වෙන්නේ එහෙනම් සමාජෙ පිරිහෙන්න බෑනේ එහෙමයි එහෙනම් අනිත් පැත්තට යන්න ඕනේ එතකොට අපි ගත්තට පස්සේ මේ පිරිහීම හොයාගෙන යද්දී පිරිහීම හොයාගෙන දැන් අද අපි අන්තර්ජාලයේ ලංකාවේ විශේෂයෙන් දකින්න කාරණයක් තමයි මේක මේ කියන කියනවා මේ මෙච්චර දහම හෙන රටේ මෙච්චර දහම් පුරුදු කරන රටේ සීල් ගන්න රටේ ඇයි මෙච්චර අපරාධ හැබැයි අපරාධ කරපු කෙනා කරන කෙනා හොයාගෙන ගියොත් එයාගේ නිදාණය ඇත්තටම ඒ අය ධර්මයේ හැසිරීම නිසා සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි මේ මේ තාක්ෂණික මෙවලම් ඒක සීමාවකින් තොරව ඒවා භාවිතා කිරීමේ වේගයෙන් අකුසලයේ තමන්ගේ ජීවිතයට සමීප වීමේ ආදීනයක් විතර සිද්ධ වෙච්ච දේවල්. ඒතර මේ දේවල් හොයා බලන්නේ නැතිව මේ දේවල් අපි ඒක කාරණයක් එක්ක සොයා බලන්නේ පෙ කොහොමද මේ කාරණේ සිද්ධ වුනේ කියන එක නේද? ඉතින් ඒ නිසා මේ අන්තර්ජාලය තුන දැන් මේවට අපිට මෙහෙම දෙයක් තියෙනවා. මේක අපිට මේ කොවිඩ් එක්ක සිදු වුණ හානියක් නේ. තාම අපේ ලංකාවට අදහසක් නැහැ මේවා හරියට භාවිතා කරන්නේ කොහොමද කියලා. පිටරටවල දැන් හැම පිටරටකම පා එහෙම නෙමෙයි. මේ තාක්ෂණික මේවලන් හැම එකම භාවිතා වෙන්නේ යම් මොනිටරින් සිස්ටම් එකක්. ඒ කියන්නේ යම් අධීක්ෂණ ක්‍රමවේදයක් තියෙනවා. දැන් පාසල් වලින් දරුවන්ට iPad දෙනවා. දුන්නට පාසලින් හැම දෙයක්ම දරුවගේ ඒවට කියනවා ඩිජිටල් ෆුට්ප්‍රින්ට්. ඩිජිටල් ලෝකේ ඒ දරුවා ගමන් කරන විදිය. එහෙමයි සර්. ඒ කියන්නේ තාක්ෂණික ලෝකයේ ඒ දරුවා ගමන් කරන විදිය ඩිජිටල් ෆුට්ප්‍රින්ට් කියලා එකට කියනවා. ඒතර එයා ගමන් කරන විදිය ගැන පාසලට තියෙනවා වගකීමක් සහ ඒ ඇගේ යම් අවධානයක් යොමු කරන් ඉන්න. දෙමව්පියෝ දරුවන්ට අරන් දෙනවා. දෙමව්පියෝ දරුවාගේ ඩිජිටල් ලෝකයේ ගමන් මඟ පිළිබඳව අවධානයකින් ඉන්නවා. අපේ කවුද එහෙම කරන්නේ? අපේ මේ අහිංසක පවුලකට ගියාට පස්සේ පාසලෙන් හොයා බලන්නෙත් නැහැ. අම්මලා තාත්තලා හොයා බලන්නේ නැහැ ආච්චිලා සීයලා හොයාලා බලන්නේ නැහැ අර දරුවෝ අතරමං වෙනවා. ඒතර බටහිර ලෝකේ අර විදියට හදලා තින්නේ ඇයි? අම්මලා තාත්තලා අධීක්ෂණයේ යටතේ පාසල් වල අධීක්ෂණයේ යටතේ තාක්ෂණය මෙවලන් දුන්නේ ඇයි? දරුවන් කියන්නේ Tamanට ස්වාධීන අදහසක් ස්වාධීන රැකවරණයක් තනි තීරණ ගන්න බැරි පිරිසක් විදියට ලෝකෙම හඳුනා ගන්න නිසා. එහෙමයි සර්. අපි ඒකනේ දරුවෝ කියන්නේ. දරුවෝ කියන්නේ නිසා ලංකාව අපිට උනේ කොවිඩ් එක වේගින් සමීප වුණා. අද දරුවන්ට අම්මලා තාත්තලාගේ පවා මැසේජ් එකක් කියව ගන්න උනම දරුවන්ගේ තමයි. ඒතර මේ දරුවෝ නොමගටපත් වෙනවා. බලන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ ශ්‍රවණය කරන අම්මලා තාත්තලා ආච්චිලා සීයලා පවා තමන්ගේ දරුවන්ට තාක්ෂණික මෙවලම් අරන් දෙනවා නම් හරි පරිස්සම් වෙන්න. ඒක පුංචි දරුවෙක්ට ස්වාධීනව තමන්ගේ කටයුතු කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඉතින් ඔය කාර්ය නිසා තමයි ඔය අන්තර්ජාලෙපෙත් අපි මම හිතා අන්තර්ජාල මාතෘකාව වෙනම කතා කළේ ඒක. අපි ආයි මාතෘකාවට එමුකෝ. වචන භාවිතා කිරීම ගැන. මෙන්න මේ දේශනාව මෙහෙම එකක් තියෙනවා. යම් කෙනෙක් ද්වේෂයෙන් යුක්තව අධික මාන්නෙහි බැසගෙන විරුද්ධව කතා කරයි නම් එකිනෙකාගේ සිදුරු සොයා ගුණ නැසමින් අනාර්ය වූ කතාව කරයි නම් මේ භාග්‍යවතුන් වහන්සේගේ සූත්‍රයේ අන්තිමන තියෙන මේ ගාථා කීපයක අර්ථය තමයි කියන්නේ. එබඳු පුද්ගලයා එකිනෙකාගේ දුර්භාෂිතයන්, අසභ්‍ය කතා, අඩුපාඩු, පරාජය ආදී හුවා දක්වමින් සතුටු වෙනවා. නමුත් ආර්ය පුද්ගලයා එවැනි දේ කියන්නේ යන්නේ නැහැ. ඔන්න ආර්ය සහ අනාර්ය ලෝකයේ තියෙන වෙනස. ඒතර අනාර්ය පුද්ගලයා මොකද කරන්නේ? ද්වේෂයෙන් වචන පිට කරනවා. අධික මාන්නී බැසගෙන මාන්නක්කාරව වචන පිට කරනවා. විරුද්ධව කතා කරනවා. ඒ කියන්නේ තදින් විරුද්ධව මේ නුසුදුසු විදිහට කතාබස් කිරීමෙන්ද සිදුරු හොයා අයාට අනිත් කෙනාගේ අඩුපාඩු සොයසොයා අඩුපාඩු ගැන කතා කිරීම තමයි ඔහුගේ වින්දනය. ඊට පස්සේ ඒක අනාර්ය කතාවක්, ඒක ආර්ය කතාවක් නෙවෙයි. ඒ වගේම ඒ පුද්ගලයා එකිනෙකාගේ දුර්භාෂිතයන්, අනිත්‍යයේ දුර්භාෂිතය, අනිත්‍යයේ අසභ්‍ය කතා, අනිත්‍යයේ අඩුපාඩු, අනිත්‍යයේ සිදුවන ජීවිතේ පරාජයන් ඒවා හුවා දක්වමින් සතුට වෙනවා. දැන් අද සමහර වැඩසටහන් පවා තියෙනවා අන් අයගේ අඩුපාඩු, අන් අයගේ මේ නොහැකියාව, අන් අයගේ තියෙන දුර්වලතා, ඒ දේවල් කතා කිරීම තමයි ඔවුන්ගේ ජීවිතය. මතක තියාගන්න මේවා ආර්ය ලෝකයේ ලක්ෂණ නෙමෙයි. මේ ශ්‍රවණය කරන අය දැනගන්න ඕනේ ඒවා තමන් අසහසා වින්දනයක් හරි ලබනවා නම් ඒක මේ ආර්ය ලෝකයේ ලක්ෂණයක් නෙමෙයි. මේවා අනාර්ය. මේවා මේ හරි හීන, නින්දිත, හරි පහත්, ලාමක කතා බහක් මේව දේවල්. ඒ නිසා ඒබඳු කරන අයගේ දේවල් ශ්‍රවණය කරනවා නම් ඒක පවා හානියක්. දැන් සමහර අය හිතනවා අනිත්‍ය අසබ්බ දේවල් කතා බස් කරාට කමන්නේ අපි කරන්නේ අහන එක විතරයි. දැන් ඔබ ඇසුවම ඔබට මොකද්ද වෙන්නේ? ශ්‍රවණය කිරීමෙන් තුල නිකන් එක ඇහිලා නතර වෙනවද? නෑ. ඒක මුළු ජීවිතේටම බලපාන. ඒවා බුද්ධ දේශනාවල විස්තර නෙමෙයි. මේක ඊළඟට ආයි හරි ලස්සන විස්තරයක් තියෙනවා. ඊට පස්සේ තියෙනවා ඉඳින් නුවණැති පුද්ගලයා. නුවණ තියෙන කෙනා කතාබස් කරන්න කැමති වෙන්නේ යම් කිසි දෙයක් පිළිබඳව නම් ඒට කල් දන්නවා. ඔහු දන්නවා කතාබස් කරන්න ඕනේ කාලය. ධර්මයේ පිහිටි ධර්මානුකූල බවෙන් යුතු ආරි වූ යම් කතා මාර්ගයක් ඇද්ද? ඒ ප්‍රඥාවන්තයා කරන්නේ අන්නේ එවැනි කතාවේ යෙදීමයි. එහි විරුද්ධ දේවල් නැහැ. හුවා දැක්වීම නැහැ. කෙලෙස් වලට බැඳීමක් නැහැ. හෙලා දැකීම නැහැ. එකට එක කීම නැහැ. ආරි පුද්ගලයා දන්නවා වචන කතා කරන්න ඕනේ වෙලාවල්. කතා කරන්න ඕනේ වෙලාවක් නැත්නම් ඔහු නිහඬව ඉන්නවා. එහෙම. කතා කරන්න ඕනේ වෙලාව තුල ඔහු කතා කරන්න යද්දි ඒ දේවල් වල හුවා දැකීම නැහැ. තමන් හුවා දක්වන්නේ නැහැ. දැන් ගොඩාක් මාන්නක්කාරකම තියෙන්නේ මෙහෙමයි. තමන් මෙහෙමයි මම මෙහෙම කිය තමන් හුවා දක්වා අන්නේව හෙලා දකිනවා. ඒක අපි දැන් තියෙනවනේ අත්ත්ුක්කංශන පරවම්බන. තමන්ව හුවා දක්වමින් අනිත්‍යය හෙලා දකින ස්වභාවයක් නැහැ. අනිත්‍යයේ අඩුපාඩු කතා කිරීමක් නැහැ. ඒ කියන්නේ පුද්ගල භාවයෙන් යුක්ත. මේ පුද්ගලයා මෙහෙම, මේ පුද්ගලයා මෙහෙම. දැන් අපිත් කතා කරන්නේ සමාජයේ තියෙන යම් අඩුපාඩු ස්වභාවයක් ගැන. මේ කතා කරන්නේ අපිව හුවා දක්වන්න හෝ අනිත්‍යය හෙලා දකින අදහසක් නෙමෙයි. අනේ මේ අයව මේ ජීවිතේ මේ අනතුරින් වැළකීවා. එහෙමයි සර්. මේ හානි වලින් ජීවිතේ ආරක්ෂා වේවා. මේ දේවල් වලින් මොවුන් වැළකීවා. යහපත් මාර්ගයට පැමිණේවා. නුවණින් සලකා කතාබස් කරන තත්වයක් උපදවා ගනිත්වා කියන අහිංසක අදහසකින්. ඒ නිසා ධර්මයේ තමයි මේ ඉස්මතු කරන්නේ. එහෙමයි සර්. ධර්මයේ තමයි අපි පෙරට ගන්නේ. ඊළඟට ඒ නුවණැති සත්පුරුෂයන් ඊර්ෂ්‍යා රහිත වූ සිතින් ඊතා හොඳ අවබෝධයකින් යුක්තවමයි කතාබස් කරන්නේ. සුභාෂිතේ අනුමෝදන් වෙනවා. දුර්භාෂිතේ බැසගන්නේ නැහැ. දැන් හරියට බලන්න සමාජයේ යම්කිසි දක්ෂතාවයකින් යම්කිසි හැකියාවකින් ඉස්සරහට මිනිස්සෙක් එද්දී සමාජයේ එයා පිළිබඳව වැරදි දේවල් කතා කරන්න පටන් ගන්නවා. ඒතකොට දැන් යහපත් දෙයකින් දක්ෂතාවයකින් මිනිස්සෙක් ඉදිරියට එද්දී එයාගේ අඩුපාඩු හොයා එයාට මඩ ගසගසා ওই මිනිස්සු මෙහෙම දැන් පසුගිය කාලවල එහෙම වුණා. සමහරට අර හොඳට සින්දු කියලා දක්ෂතාවයක් දක්වලා දරුවෝ ඉදිරියට එනවා. ඒ ප්‍රශංසාව ලැබදී සමහර අයට ඒක දරන්න බෑ. ඒතකොට එයා සින්දු කියන කල්නුත් මේ සමාජය හිටියනේ. එහෙමයි සර්. එයාගේ දක්ෂතාවයේ පෙරට ඉන්න කල්නුත් එයා මේ සමාජෙ හිටියනේ. ඉතින් කවුරුත් ඒ ගැන කතා කරන්න ගියේ නැහැ නේද? ඒතකොට එහෙනම් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම මේ දක්ෂතාවය මේක තියෙන්නේ. ඒ කරන්නේ ඊර්ෂ්‍යා සහිත සිතින්. ඊර්ෂ්‍යා සහිත සිතින් තමයි ඒ කතාබස් කරන්නේ. අර අර්ගෙනාගේ අඩුපාඩුවක් ගැන සමාජයේ තියෙන අඩුව එයා තුළ තියෙන්න පුළුවන්. අඩුපාඩු නැති අය නෑ. අඩුපාඩු කියන දේවල් තියෙනවා. හැබැයි ඇයි අපි මේ කෙනෙක් දක්ෂතාවයකින් ඉස්මතු වෙලා එද්දී ඒ ගැන කතාබස් කරන්නේ? ඒ තියෙන ඊර්ෂ්‍යාව. හිතේ ඊර්ෂ්‍යාවක් තියෙනවා. මොවුන් මේ තත්ත්වයෙන් නැගී සිටින්න හොඳ නැහැ. මොවුන් මේ තත්ත්වයට එන්න හොඳ නැහැ. ඒතර බලන්න මේ කොච්චර සුන්දරද. කීර්ති පැතිරෙන කීර්ති නාමය මොකක් හරි කරලා නවත්තන්න හදනවා. මොකක් කරලා හානි කරන. ඒක නසන්නට, ඒක දරා ගන්න බෑ. Tamante ඒක දකින්න බෑ. ඒ නිසා එයා කරන්නේ විහිළුවක් විදියට, විහිළු තහලුවක් විදියට එයා අර වගේ එකක් හදලා එයා ෂෙයා කරනවා. එයා කියනවා මේ මගේ ප්‍රශ්නයක් නෙමෙයි මේ. ඔයාලා තමයි මේ ප්‍රශ්නේ මේ දැන් මේක දාගන්නේ. ඒ නිසා බුද්ධ දේශනාව එහෙම නෙමෙයි සඳහන් වෙන්නේ. ඒ නිසා ඊර්ෂ්‍යා රහිත සිතින් ඊතා හොඳ අවබෝධයකින් යුක්තවමයි කතාබස් කරන්නේ. සුභාසිතය අනුමෝදන් වෙනවා. එහෙමයි. ඔන්න අපිට කරන්න පුළුවන් හොඳ දේ අනුමෝදන් වෙන්න. දුර්භාසිතේ බැස ගන්න එපා. දුර්භාසිතේ අනුමෝදන් වෙන්න එපා. දුර්භාසිතේ අහන්නවත් යන්න එපා. එහෙමයි. ඊළඟට තියෙනවා ඇද සොයමින් කතා කිරීමට නොපුරුදු විය යුතුයි. අඩුපාඩු අල්ලගන්නේ නැහැ. අදාළ නැති දේ ඈදාගන්නේ නැහැ. බාහිර දේ කියමින් මඩින්නේ නැහැ. ඇත්ත නැත්ත පටලවලා කියන්න යන්නේ නැහැ. දෙය අද හරියට වෙන එකක් නේ. ඇත්ත බොරුව කරලා කතා කරනවා. බොරුව ඇත්ත කරලා කතා කරනවා. ඔක්කොම පටලව ගන්නවා. මේ පටලවා ගන්නේ ඔක්කොම තමන්ගේ දෘෂ්ටි වරද්දවා ගත්ත නිසා. නැත්තම් දෘෂ්ටි වරද්දවා ගත්ත අයගේ අදහස් පිළිගන්න නිසා. එහෙමයි. දැන් සමහර අය හරි උජාරුවට සමහරලාට අන් අයගේ අදහස් මේ පුද්ගලයෝ මෙහෙමයි කියලා ප්‍රකාශ කරනවා. හැබැයි මේ පුද්ගලයෝ සහ බුදු කෙනෙකුගේ වචනය පිළිබඳව ගත්තම තියෙන පරස්පර බව හරි අතිවිශාලයි. බුදු කෙනෙකුගේ දහම තුළ අපි කතාබස් කරන්නේ මේ සියලු සත්‍යයන් කෙරෙහි යහපත උපදින ආකාරයේ වචන. අපි මේ වචන පුරාවට ඉගෙනගත් ඒ දේවල්. ඊළඟට තියෙනවා ඔන්න හරි වැදගත්ම කාරණයක්. සත්පුරුෂයන්ගේ සාකච්ඡාව අවබෝධය පිණිසයි. දැන් මේ සාකච්ඡාව අපි ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලි හැම සාකච්ඡාවක්ම අපි කරන්නේ යම් අවබෝධයක් යම් යහපතක් පිණිස. ඒකයි අපි බය නැතුව මේ මාධ්‍යාලය හඳුනා දෙන්නේ සත්පුරුෂ මාධ්‍යාලයක් විදියට. මාධ්‍යාලයන්හි සත්පුරුෂ ජවනිකාවක් තමයි සිදු කරමින් සිටින්නේ ලක්විරු ගුවන්විදුලි ශ්‍රද්ධා රූපවාහිනිය. ඒකට හේතුව තමයි සත්පුරුෂයන් සාකච්ඡාව කරන්න අවබෝධයක් ඇති කර ගැනීම පිණිසයි මේ සාකච්ඡා. ජීවිතේ යහපත් උපදවා ගැනීම පිණිසයි මේ සාකච්ඡා. ප්‍රසාදයේ පිණිසත් ඒකාන්තයෙන් හේතු වෙනවා. ආර්යයන් වහන්සේලා ඒ විදිහටයි සාකච්ඡා කරන්නේ. මේ තමයි ආර්යයන් වහන්සේලාගේ සාකච්ඡාව. ඒ ප්‍රඥාවන්ත සත්පුරුෂයන් මේ අර්ථය දැනගෙන අවබෝධයෙන්ම සාකච්ඡා කරද්දී තමන් හොවා දක්වන්නේ නැහැ. එහෙමයි. එහෙනම් මනා සාකච්ඡාවක් මේ ලෝකයේ තියෙනවා නම් ඒ තමයි ධර්මයේම ඉස්මතු වීම. බුදුරජාණන් වහන්සේම ඉස්මතු වීම. එහෙමයි. ආර්ය මහා සංඝරත්නය ඉස්මතු වීම, ධර්මයේ ඉස්මතු වීම. ඒක යහපත් වූ සාකච්ඡාවක තියෙන ලක්ෂණයක්. ධර්ම සාකච්ඡාවක තියෙන ලක්ෂණයක්. එහෙමයි. දැන් ධම් සාකච්ඡා කියලා සමහර අය පටන් ගන්නවා. වාද විවාද, ප්‍රශ්න, ආරවුල් අන්තිමට හිත අමනාප කරගෙන තමයි ධර්ම සාකච්ඡාව තියෙන්නේ. අන්න වාඩි වුණ කෙනාට ප්‍රතිඵලයක්වත් නැහැ, කතා කරපුවාට ප්‍රතිඵලයක් නැහැ. ඒවා ධම් සාකච්ඡා නෙමෙයි. ධම් සාකච්ඡාවේ තියෙන ස්වභාවය තමයි ඒක තුළ එක්ක බුදුරජාණන් වහන්සේ ඉස්මතු වෙනවා. එහෙම නැත්නම් ධර්මයේ ඉස්මතු වෙනවා. එහෙම නැත්නම් මහා සංඝරත්නය ඉස්මතු වෙනවා. සංඝයාගේ ගුණ ඉස්මතු වෙනවා. ඒක තමයි ධම් සාකච්ඡාව කියන්නේ. දැන් මේ හිස් කතා බහ තුළ මේ ඒකයි මේ අඳුනා ගන්න තියෙන්නේ. අනිත් අයගේ ජීවිතත් නසලා, තමනුත් නැසිලා, ශ්‍රවණය කරන අයවත් නසනවා නම් ඒක ධම් සාකච්ඡාවක් නෙමෙයි. එහෙමයි සර්. ඉතින් ඒ නිසා මේ රාගයෙන් මැඩුණු හිතට, දේශයෙන් මැඩුණු හිතට, මෝහයෙන් මැඩුණු හිතට තියෙන අනතුරු මේකයි. කතා කළ යුතු දේ දන්නේ නැහැ, කතා කළ යුතු වේලාව දන්නේ නැහැ, කතා කළ යුතු මොහොත දන්නේ නැහැ, කතා කළ යුතු ස්වරය දන්නේ නැහැ. ඔහුට කිසිවක් පිළිබඳ අවබෝධයක් නැහැ. ඒ නිසා කතාබස් කිරීමේ ප්‍රමාණය නේද විහිළුතාලු වල මේ තියෙන මේ භයානකකම, ඊට පස්සේ අන් අයව තලාපෙලා කතා කරන එකේ තියෙන ආදීනව අපිට හඳුනා ගන්න තියෙන එකේ ආදීන ධර්මයේ තුලින්මයි. මේ ධර්මයේ පුරාවට විමානවත්තු පේතවත්තු පුරාවට ඊළඟට මේ ජාතක කතා පුරාවට අපට අසන්න ලැබෙන්නේ, දකින්න ලැබෙන්නේ මේ වචන භාවිතා කිරීමේ තියෙන බැරෑරුම්කම. දැන් එක අවස්ථාවක් තියෙනවා പ്രേත ලෝකේ പ്രേතෙක් කෙනවා මේ මුළු මේ කටම කුණු වෙලා. එතකොට මේ ඒ කටේ ඉන්න කුණු වෙච්ච කණේ කටේ ඉන්න පණුවත් ඒ පුද්ගලයා කා දමනවා. එතකොට අහනවා ඇයි මේ කියලා. එතකොට කියනවා කලින් සසරේ ජීවිතයකදී මේ මම වචනයෙන් අකුසල් රැස් කළා. කොහොමද වචනයෙන් අකුසල් රැස් කරේ? මේ යම් කෙනෙක් යහපත් දේවල් කරන්න පෙළඹෙනවද මං ඊ දේවල් යහපත් කරන්න දේවල් කරන්න එපා කියලා නතර කරා. පෙළඹෙව්වා. මං ඒක කළේ වචනේ. ඒ නිසා මේ කර්ම ඵල පිළිබඳවන් अभी तुम विश्वासයක් නැහැ කියලා. අපි තුම සමහරට කර්මඵල විශ්වාසයක් නැහැ. අපි ඒක මොහොතකට පැත්තකින් තියමුකෝ. හැබැයි මේ වචන භාවිතා කිරීමේදී අපිට මේ කරුණු පිළිබඳව කතාබස් කරද්දී පව පෙළඹෙනවා අන් අයව තලා පෙලා හිංසාවට පීඩාවටපත් කිරීමේ කියන එක බුද්ධිමත් කෙනෙකුගේවත් ලක්ෂණයක් නෙමෙයි. මේ ලෝකේ බුද්ධිමතුන් ප්‍රශංසා කරන දෙයක් නෙමෙයි. මේ ලෝකේ නීත්‍යානුකූලව පව සමහරලාට ඒ දේවල් විරුද්ධයි. ඒතර ඇයි එහෙනම් ඒ දේවල් කරන්නේ? ඒ දේවල් කරන්නේ ආශාවදයක් වෙනුවෙන්. ඒ දේවල් එක කරන්නේ හිතේ බැසගත් ඊර්ෂ්‍යාව. එහෙම නැත්නම් ක්‍රෝධක. එහෙම නැත්නම් කුහකකම. එහෙම නැත්නම් වෛරය. මේ දේවල් පදනම් කරගෙන තමයි ඒ දේවල් කරන්නේ. ඒ නිසා කෙනෙක් හිනා වෙලා කතා කළ පමණින් ඔහුගේ වචනේ සුන්දර වෙන්නේ නැහැ. එහෙමයි. කෙනෙක් සමහර වෙලාවට යම් කිසි විදියකට අපිට ප්‍රියමනාප අප්‍රියමනාප ස්වරූපකින් වචන කතා කළ පමණින් ඔහු අධාර්මික වචන කතා කළා වෙන්නේ නැහැ. ඒ නිසා කෙනෙක් සමහරලට තද වචනයක් කියු පමණින් ඒක නුසුදුසු වචනයක් වෙන්නේ නැහැ. කෙනෙක් හොඳට ඇඟලුම් පාමින් හරි සංවර විදියට කතා කළ පමණින් ඒක යහපත් වචනයක් වෙන්නේ නැහැ. ඒ නිසා යහපත් අයහපත් කියන එක තීරණය වෙන්නේ අපි මේ කතා කළ සියලුම දේවල් ගිහි සාරාංශය විදිහට ගත්තාම අර අකුසල විතර්ක මත පිහිටා කරනවා නම් ඒක අකුසල සාගත වචනයක්. කුසල සාගත මූලයක් මත පිහිටා කතා කරනවා නම් ඒක කුසල සාගත වචනයක්. ඒ නිසා ඔන්නයේ මූලය හඳුනා ගන්න දක්ෂ වෙන්න. මූලය හඳුනා ගන්න දක්ෂ වෙන්න. දැන් අපි සමහර ලාවට තව දෙයක් තියෙනවා විහිළුතාලුව තුලින්ම තව වගේම කතා බහක් තියෙනවා බය කරන්න කතා බස් කරනවා. එහෙමයි සන්න. නෑ පුංචි දරුවන්ව පවා බයටපත් කරන විදිය කතා බස් කරනවා. බය කියන්නේත් අකුසලයක්. අපි කෙනෙකුව බයටපත් කරන්න කතා බස් කරනවා නම් ඒකත් අකුසලයක්. එහෙමයි සන්න. දැන් සමහර අය ඉන්නවා ඔය දැන් අයියලා අක්කලා සමහරට කරනවා පුංචි තමන්ගේ නංගිල මල්ලිලා බය හිතෙන විදිය කතන්දර කියලා දෙනවා. ඒතර බය ඇති කරන්නේ නිකන් අර දැන් අකුසලයට බය නෙමෙයි. අකුසලයට බය තියෙනවනම් හොඳයි. එහෙමයි සර්. අයියෝ අකුසලෙන් වලකිනවනේ. එහෙමයි. අකුසලයන්ගේ ආදීනව කතා කළා අකුසලයට බය ගැන නෙමෙයි මේ කතා කරන්නේ. මේ කතා කරන්නේ සාමාන්‍ය ලෝකයේ ඇති කරන්නා වූ බය කියන එක. එතකොට දැන් ওই තියෙන අර කෙනෙක්ෙදි විහිළුවට දොරක් පිස්සෙන් හැංගිලා ඉඳලා එකපාරට ඇඟට පයින්නවා. එහෙමයි සර්. එතකොට අරයට කියහින් තියන මේ මොකද්ද මේ මාව බය කරන්නේ කියලා. ඒතර අරගෙන අනේ විහිළුවක් නේ. ඒ විහිළුතාලු අපි කරන්නේ එහෙනම් ඒබඳු කටයුතු කරන්නේ අපි කුමක් මත පිහිටලාද? එහෙමයි. මේකයි අපි අඳුනා ගන්න ඕනේ. ඒතකොට මං කිව්වේ ඒක එක්ක යහපත පැත්තටයි ඒක බර එක්ක අයහපත පැත්තට බර. ඕක තමයි අපේ ජීවිතේ තියෙන ක්‍රියාව. ඒ නිසා වචනය කෙටේරියක් කරන්න එපා. වචනය කෙටේරියක් කරගන්න එපා. වචනය දුර්ගන්ධය හමන අසූචි ගොඩක් කරගන්න එපා. වචනය හැම පැත්තෙම මේ නිලමැස්සෝ වසන තත්ත්වේ අසූචි ගොන්නක් බවට පත් කරගන්න එපා. වචනය සුන්දර මල් මිටක් කරගන්න. වචනය පින් රැස් කරගන්න යහපතේ හැසිරෙන්න ආයුධයක් කරගන්න. තමන්ගේ ජීවිතේ ඒ වචනේ භාවිතා කිරීම තුළ සුන්දරත්වය මුදා හරින්න. යහපත මුදා හරින්න ඒ ආකාරයෙන් ජීවිතය ජය ගන්න පුළුවන්. එහෙමයි පින්නසත් මම හිතන්නේ මේ කාරණේ ඔබට බොහොම පැහැදිලි. අපේ වචනය පිළිබඳව කතා කරපු වැඩසටහන් සියල්ල අපි ලක්විරු රේඩියෝ YouTube නාලිකාවට එකතු කරලා තියෙනවා. ඔබට අහන්න පුළුවන් ආයේ හිතුනොත් අහන්න ඕනේ කියලා මේ පිළිබඳව විස්තරාත්මකව දැනගන්න. කලින් වැඩසටහන් වල අපි කතා කරේ මොනවාද පින්නසයන්ස පැහැදිලි කළේ මොනවාද කියන එක පිළිබඳව ඔබට දැනගන්න පුළුවන්කමක් තිබෙනවා. එහෙනම් අද දවසේදී අපි අභියෝගයේ සදහම් කතාව නිමා කරලා සමගන යන්න සූදානම් වන්නේ පින්නසාමිනී අවසාන වශයෙන් පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු අවසරයි. ඉතින් ඒ නිසා අපි මේ පසුගිය දින කීපය පුරාවටම වචනේ පිළිබඳව බොහෝම විස්තරාත්මකව කතාබස් කළා. ඒ නිසා පින්වත්නි වචනේ සංවර කරගන්න. වචනේ ජීවිතේ පින්ඵල නෙලා ගැනීම පිණිස යහපත පිණිසම යොදවා ගන්න. ඒ යහපත අයහපත ඔබට තෝරා ගන්න තියෙන එකම තෝතැන්න බුදු කෙනෙකුගේ දහම පමණයි. අන් සෑම තැනකම තියෙන රැවටීමක්. ඒ රැවටීම් වලට හසු නොවි වංචාවන්ට හසු නොවි තමන්ගේ ජීවිතේ යහපත් සුන්දර වචනින් හිබි දවසක් ජීවිතයක් උපදවා ගන්නට සියලු දෙනාට ශක්තිය ධෛර්ය වාසනාව සැලසේවා. අපරැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ මහමෙවුනා වාසී රට වාසී ලෝක වාසී සියලු පින්වන්ත මහා සංඝරුවන මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය ලබත්වා. කායික මානසික සැප සැහැල්ලුව ලබත්වා. උතුම් ධර්මාභෝධයෙන් සැනසීම ලබත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අප සෑම සියලු දෙනා නමින් අනන්ත සසර පුරාවට මේ තාක් මේ පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදන් වෙත්වා. සංසාර දුකින් අත මිදෙත්වා. සාදු සාදු. ලක්විරු ගුවන්විදුලිය ශ්‍රවණය කරන මේ පින්වතුන් හැම දිනාටමත් අපගේ පින්වත් නිවේදක මහත්මයාටත් මේ සියලු පින් එකසේ අනුමෝදන් වෙත්වා. සියලු දෙනා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, කායික මානසික සැප සැහැල්ලු උදා වේවා. සුවසේ ජීවිතය ගත කරන්නට ධර්මාභෝධයෙන් සැනසීම ලබන්නට මේ සියලු පින් හේතුපකාර වේවා. සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. අභියෝගයේ සදාම් කතිකාවට වැඩම කළ වදාළ අපගේ පින්වන්ත ස්වාමින් වහන්සේට දව පුණ්‍ය අනුමෝදනා කරමු. අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුන තුළදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ සුවසේ අවබෝධ කරන්නට මේ රැස් කරන සියලු පුණ්‍ය ධර්මෝ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. එසනම් අභියෝගයේ සදහම් කතිකාව අපි නිමාවට පත් කරනවා. නැවත මුණ ගැහෙන්නේ ලබන සඳුදා. සඳුදා දවසේදී අපි කතා කරන්නේ හැසිරීම පිළිබඳව. ඒ පිළිබඳවත් ඔබට බොහෝ දේ දැනගන්නට පුළුවන්කමක් ලැබේ ඔබේ ජීවිතයට. අපි එහෙනම් සමගන යනවා. මුණ ගැහෙමු සඳුදා පුරුදු වේලාවට. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්දාය. Abhiyogaya.